සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. සදහවත්නි සරලව දකින ජීවිතයට වඩා ගැඹුරින් පවතින ජීවිතයේ පිළිබඳව යථාර්ථවාදීව දකින්නට තථාගත ශ්‍රී සද්ධර්මය ඔබට මට මඟ කියා දෙනවා. ඒ උතුම් වූ දහම ඔබේ ජීවිතයට සමීප කරන මේ පින්වත් මොහොතේ දේශනා පවත්වන පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි සාදු නාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. මාතර කැකුණදුර එච්.එච්. සරත් මහත්මයා දම්නා කුමාර පෙරුම මහත්මිය සහ කමලා ලියනගේ ගුරු මහත්මිය ඇතුළු පින්වත් පිරිස අද දේශනාව සඳහා දායක වී කටයුතු කරනවා. එහෙමනම් සදා මසන්න පෙර ආතුව සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට අපි සියලු දෙනාම සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ දහම් මුතුවැල ධර්ම දේශනා මාලාව තුළින් තවත් එක ධර්ම දේශනාවක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත්, නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. පින්නතුනි, මේ දේශනා මාලාව තුළින් අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ සංයුක්ත නිකායේ හේමක කියන සූත්‍ර දේශනාව. තරමක් ගැඹුරු සූත්‍ර දේශනාවක්. මේ දේශනාව මුල් කරගෙන අපි එක ධර්ම දේශනාවක් මේ වෙනකොට නිමා කරලා තියෙනවා. එහි දෙවනි ධර්ම දේශනාව සඳහා අපේ පින්නතුන් අද දායකත්වයේ දරලා තියෙනවා. මම මේක තරමක් ගැඹුරු සූත්‍ර දේශනාවක් කියලා සඳහන් කළේ මේ සක්කාය දිට්ඨිය නැති කරලා සෝවාන් ආර්ය මාර්ගඵලය ලැබලා අරහත්ත්වයේ දක්වා ගමන් කරන මේ නිවන සොයාගෙන යන මාර්ගය තුළ අපි නැති කරගත යුතු ධර්මතා මොනවද කියන කාරණාව තමයි විශේෂයෙන් මේ සූත්‍රයෙන් කතා කරන්නේ. එතකොට පළවෙනි ධර්ම දේශනාව නිමා කරනකොට අපි කතා කළා මේ දස සංයෝජන කියන ධර්මතාවල් වල මූලික පහ මොනවද කියලා. අපි මේ සසරට බැඳ තියෙන සංයෝජන 10ක් පිළිබඳව කතා කරනවානේ. ඒවට අපි කියනවා දස සංයෝජන කියලා. ඉතින් මේ දස සංයෝජන වලින් පළවෙනි තුන සක්කාය දිට්ඨිය, විතිකිච්ඡාව, සීලබ්බත පරාමාස. මෙන්න මේ සංයෝජන ටික නැති කරාම සෝවාන් වෙනවා කියලා ධර්මයේ තුල අපිට උගන්වනවා. කාමරාග සහ පටිග කියන සංයෝජන දෙක තුනී වුණාම සකදාගාමි වෙනවා. ඒ සංයෝජන නැත්තටම නැති කළා කියලා නෙමෙයි කියන්නේ. තුනී වුණාම කියලා කියන්නේ ලිහිල් වෙලා තියෙනවද නැද්ද කියන කාරණාව හොයාගන්න බැරි තරම්. නමුත් නැත්තටම නැති වෙලා නැහැ. ආන් ඒ தത്വයට සිවුම් වුණාට පස්සේ සකදාගාමි මාර්ගඵලය ලබන්න පුළුවන්. නැත්තටම නැති වුණාට පස්සේ අනාගාමී මාර්ගයට පාතබන්න පුළුවන්. නැත්නම් අනාගාමීත්වයට පාතබන්න පුළුවන්. එතකොට දැන් සංයෝජන පහක් ගැනනේ කතා කළේ. දස සංයෝජනයන්ගේ මූලික පහ. මේ මූලික පහ හඳුන්වන්න නමක් තියෙනවා. ඒකට කියන්නේ ඕරම් භාගීය සංයෝජන කියලා. මූලික පහට කියන්නේ ඕරම් භාගීය සංයෝජන කියලා. නමුත් දැන් අනාගාමී වෙලා ඉන්නේ. එහෙනම් උද්දම් භාගීය සංයෝජන කියලා තව පහක් තියෙනවා. එහෙනම් අනාගාමීන් වහන්සේ ළඟ උද්දම් භාගීය සංයෝජන පහම තියෙනවා. හැබැයි ඒවා ඉතා සියුම් කාරණා. අපි අද එතන ඉඳලා ඉදිරියට ධර්ම දේශනාව පවත්වගෙන යමු. ඒ නිසා පින්නතුනි, මේ ඕරම් භාගීය සංයෝජන පහට උඩින් තියෙනවා උද්දම් භාගීය සංයෝජන කියලා සියුම් කෙලෙස් පහක් තියෙනවා. ඒ මොනවද කියලා පැහැදිලි කරනවා. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච සහ අවිජ්ජා. මෙන්න මේ පහට තමයි උද්දම් භාගීය සංයෝජන කියලා කියන්නේ. ඒතර මොකද්ද රූප රාගය කියලා කියන්නේ? අපි කෙටියෙන් සාකච්ඡා කරමු. රූප රාගය කියන්නේ පින්නතුනි අනාගාමීන් වහන්සේට මේ මනුලව දෙව්ලව උපදින්න තණ්හාවක් නැති වුණාට රූප සහ අරූප කියන බඹතලවල උපදින්න තියෙන තණ්හාවක් තියෙනවා. රූප රාගය කියලා කියහම අනාගාමීන් වහන්සේ මේ රූප ලෝකේ මනුලව දෙව්ලව උපදින්න කියලා තණ්හාවක් නැහැ. නමුත් බඹලෝ පිළිබඳව යම් සියුම් තණ්හාවක් තියෙනවා කියලා සඳහන් කරනවා. ආන් ඒවට තමයි පින්නතුනි මේ කියන්නේ රූප රාග සහ අරූප රාග කියලා. ආන් ඒක නිසා අනාගාමීන් වහන්සේ අපවත් වුණාට පස්සේ සාමාන්‍යයෙන් පහළ වෙන්නේ බඹලෝ. අනාගාමීන් වහන්සේ නිවන් දකින්නේ නැහැනේ. බඹලෝ උපදිනවා. හැබැයි ආය මනුලවවත් දෙව්ලොවවත් එන්නේ නැහැ. ඒ බඹලොවදිම සුද්ධාවාසවලදීම සව් කෙලෙස් නැසලා රහත් වෙනවා. ඊළඟට මානය රූප රාග අරූප රාග ඊළඟට තියෙන්නේ මානය. මොකද මේ මානය කියලා කියන්නේ? මානය කියලා කියන්නේ අතිශය සිවුම් වූ ක්ලේශයක්. එහි රළු බවක් තියෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ඊතා සිවුම් අවස්ථාවලුත් තියෙනවා. නමුත් මෙතන කතා කරන්නේ මේ සිවුම් අවස්ථාව ගැන. එහෙනම් මානය කියලා කියන්නේ පින්නතුනේ අපිට තියෙනවා වගේම දැඩි මානයක් නෙමෙයි කියලා මෙතන කියන්නේ. මම එකයි කියන්නේ මේක සිවුම් අවස්ථාවක් කියලා. අපේ තියෙන මානය රළුයි. ඒ කියන්නේ මම පිළිබඳව ලොකු මැනීමක් අපි ඉන්නවා. මම අනික් අයට වඩා හොඳයි. මට අනික් අයට වඩා පුළුවන්. මම දන්නවා වගේ අනික් අයට බෑ. මේ වගේ මම පිළිබඳව එහෙම මානයක් තියෙනවා. අපි පරම්පරා වශයෙන් උසස්. එහෙමත් හිතනවා. ඉතින් මේ වගේ ලොකු මානයක් දැනුම පිළිබඳව, පරපුර පිළිබඳව, රූපය පිළිබඳව මේ නොඑක් දේවල් ගැන තියෙන රළු මානයක්. ඉතින් අනාගාමීන් වහන්සේට එහෙම රළු මානයක් නැහැ. ඒකයි මෙතන කියලා තියෙන්නේ මේ අපිට තියෙන මානෙ වගේ මානයක් නැහැ. අනාගාමීන් වහන්සේට තියෙන ඊටාම සිවුම් මට්ටමක්. ඊළඟට උද්දච්චය. උද්දච්චය කියලා කියන්නේ විසිරෙනවා කියන එකට. දැන් අපිට හිත විසිරෙනවානේ. හැබැයි මෙතන කතා කරන්නේ මේ අපේ හිත විසිරෙනවා වගේ දැඩි විසිරීමක් ගැන නෙමෙයි. ඒ කාරණාවත් හරිම සිවුම්. අන්න ඒක නිසා සඳහන් කරනවා ඊටාම සිවුම් ආකාරයේ මානයක්, උද්දච්චයක්, අවිජ්ජාවක් අනාගාමීන් වහන්සේගේ හිතේ ඉතුරු වෙලා තියෙනවා. පින්නතේ මෙතන අවිද්‍යාව කියලා කියන්නේ සර්ව සම්පූර්ණයෙන්ම අවිද්‍යාව ප්‍රහීන වෙලා නැති නිසා. අවිද්‍යාව කියලා මෙතන හඳුන්වන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නැති කරලා නැහැ. නමුත් මේ අවිද්‍යාව කියන ධර්මතාවය නමුත් මගඵල ලැබලා නැති ඔබට මට තියෙන තරම් අවිද්‍යාවක් මෙතන අනාගාමීන් වහන්සේට නැහැ. එහෙම නැත්තම් පින්නතුනි මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන කාරණාව සෝවාන් මාර්ගයෙන්ම නැති වෙලා නැතිනේ. සක්කාය දිට්ඨිය කියන එක සෝවාන් වෙනකොටම නැති කරලා තියෙනවා. සක්කාය දිට්ඨිය ආකාර කීයක් තියෙනවද? සක්කාය දිට්ඨිය ආකාර 20ක් තියෙනවා. ඒකට කියනවා වීසති වත්තුක සක්කාය දිට්ඨිය කියලා. රූපස්කන්ධය පිළිබඳව 4ක්, වේදනාස්කන්ධය පිළිබඳව 4ක්, සංඥාස්කන්ධය පිළිබඳව 4ක්, විඥානස්කන්ධය පිළිබඳව, සංඛාරාස්කන්ධය පිළිබඳව 4ක්, විඥානස්කන්ධය පිළිබඳව 4ක් වශයෙන් සක්කාය දිට්ඨිය ආකාර මේ ස්කන්ධ ධර්මයන් ඇසුරු කරගෙන 4-4 පවතිනවා. ඒතර කාරණා 20ක් තියෙනවා. 4වරක් 5-20යි. මේකට තමයි වීසති වත්තුක සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. නමුත් කෙනෙක් සෝවාන් වුණා කියලා කියන්නේ මේ සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් නැති කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේ සෝවාන් වෙන්නවත් ඕන කියලා සමහර අය කියනවා. බුදුදහමෙන් නම් එහෙම කියන්න කියලා නෑ. සෝවාන්වත් වෙනවා මේ ජීවිතෙන් කියලා. භාග්‍යතුන් වහන්සේ ඒක අගය කරලත් නෑ. එහෙම කියන්න කියලා දේශනා කරන්නෙත් නෑ. නමුත් සමහර අය එහෙම කියනවනේ. එතකොට මේ ආකාර 20ක සක්කාය දිට්ඨිය නැති කරන්න ඕනේ එහෙම වෙන්න නම්. කටින් කියනවා වගේ ලේසි වෙන්නේ නැහැ. කවුරු එක්කද මේ යුද්ධය කරන්න තියෙන්නේ? කෙලෙස් එක්ක. ධම්මපද ගාථාවක සඳහන් කළානේ. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ. කෙනෙක් යුද්ධයට ගිහිල්ලා සතුරු සේනාව දසලක්ෂයක් එක යුද්ධ කරනවා. ඒ දසලක්ෂයම පරාජය කරනවා. තනියම. එතකොට ඔහු වීරයෙක් නෙමේද? නමුත් ධර්මයේ සඳහන් කරනවා ඔහු වීරයෙක් නෙමේ කියලා. ඒකංච ජෙය්‍ය මත්තානං සවේ සංගාම යුත්තමෝ. ඔහු හැබැයිම වීරයෙක් බවට පත් වෙන්නේ මොනවා කළොත්ද? එකෙක් වෙච්ච තමාව පරාජය කරපු දවසට කියලා. සතුරන් දසලක්ෂයක් පරාජය කරලා දිනුවත් වැඩක් නැහැ. ඔහු තාම තමන්ට පරාදයි. ඒ සතුරන් ලක්ෂ 10ක් පරාජය කරලා දිනුවත් තාම රාරක්කු බොණ්ඩ තියෙන තණ්හාව දිනන්න බැරි වුණානේ. තාම බොරු කියන්න තියෙන තණ්හාව දිනන්න බැරි වුණානේ. තාම හොරකම් කරන්න තියෙන තණ්හාව දිනන්නත් බැරි වුණා. වැරදි කාමසේවනයේ තියෙන තණ්හාව දිනන්න බැරි වුණා. ඉතින් අනුන් පරාජය කළා වුණාට තාම තමා තුළ ඉන්න කෙලෙස් සතුර පරාජය කරගන්න බැරි වුණා. එහෙනම් මේ සෝවාන් වත් වෙනවා කියලා කිව්වත් ඒක ලේසි පාසු නෑ කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. ඒ සඳහා අනුගත වෙච්ච නිසි මාර්ගයක ගමන් කරන්න ඕනේ. මුලින්ම තිසරණේ මනාව පිහිටවාගෙන පංචශීල ප්‍රතිපදාවට අවතීර්ණ වෙලා මනාව සිල්ගුණ රැකගෙන මේ සංසාරයට විරුද්ධ වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. නමුත් මම මතක් කළා භාග්‍යතුන් වහන්සේ සෝවාන් වෙන්න කියලා දේශනා කරන්නේ නැහැ කියලා. කියන්නේ නිවන් මගේ අනුපූර්ව ප්‍රතිපදාවේ පළවෙනි නිවනින් නිවන් දැක්ක කියලා කියන්නේ සෝවාන් වුණා කියන එකට. මේ භාග්‍යතුන් වහන්සේ සෝවාන් වෙන්න එපා කියලා නෑ. මේ ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ තමයි පෙන්වන්නේ. දේශනා කරන්නේ සෝවාන් වත් වෙනවා කියලා හිතන්න එපා කියලා. එනම් කොහොමද හිතන්න කියන්නේ? ඒකාන්තයෙන්ම මම රහත් වෙනවා කියලා හිතන්න කියනවා. අන්න එහෙම හිතුවහම සෝවාන් වත් වෙන්න පුළුවන් වෙයි. මම නම් ඔකට උදාහරණයක් මීට කලිනුත් කීප සැරයක් සඳහන් කළා. ඉගෙන ගන්න දරුවෙක් මම මේ සැරේ B3ක් ගන්නවමයි කියලා උත්සාහ කරනවා. B3ක් වත් ගන්න උත්සාහ කළොත් B3ක්වත් හම්බෙන්නේ නැහැ. A3ක්වත් ගන්න උත්සාහ කළොත් B3ක්වත් හම්බෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි රහත් වෙන්නම උත්සාහ කළොත් සෝවාන් වෙන්නවත් පුළුවන්. සෝවාන් වෙන්නම කියලා උත්සාහ කළොත් ඒක වෙන එකක් නෑ කියලා තමයි මේ කිව්වේ. දැන් ඊට වඩා ලොකු වීරියක යෙදෙන්න ඕනේ. එතකොට පින්නතුනේ සක්කාය දිට්ඨිය කියන කාරණාව එතකොට සෝවාන් වෙනවත් එක්කම නැති වෙලයි තියෙන්නේ කියලා අපි සඳහන් කළා. ආන් ඒ නිසා ආත්ම සංඥාවක් අනාගාමීන් වහන්සේට කොහොමත් නෑ. ආන්ගේ කාරණාව මනාව අවබෝධ කරලයි තියෙන්නේ. සෝවාන් වහන්සේටත් නෑ ආත්ම සංඥාවක්. ඉතින් ඒතකොට අනාගාමීන් වහන්සේට කොහොමත් නෑනේ. ඉතින් ඒ ආත්ම සංඥාවක් මම කියලා කෙනෙක් නෑ කියලා මනාව අවබෝධ කරලයි තියෙන්නේ. මෙන්න මේ කාරණාව තවත් තේරුම් ගැනීම සඳහා උද්දච්චය කියන කාරණාව ටිකක් අපි කතා කළා. ඒකේ සෝවාන් වහන්සේට ආත්ම සංඥාවක්වත් නැහැ. උන්වහන්සේට ආත්ම සංඥාවක්වත් නැහැ කියන එක තේරුම් ගන්න උද්දච්චය ගැන වචනයක් කිව්වොත් යම් කෙනෙකුට නීවරණ පහ තියෙනවා නම් මොනවද නීවරණ කියලා කියන්නේ පින්නතුනි? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විතිකිච්ඡා. යම් කෙනෙක් තුල මෙන්න මේ නීවරණ පහ තාමත් තියෙනවා නම් සඳහන් කරනවා ප්‍රථම ධානයේට සමවදින්නත් බෑ කියලා. මේ නීවරණ පහ තියෙනවා නම් ප්‍රථම ධානයේට සමවදින්නත් බෑ. නීවරණ පහ ගැන අපි ඕන තරම් ධර්මදේශනාවන්ගෙන් අහලා තියෙනවා. අපි නීවරණ ගැන කතා කරලා තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච සහ විතිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ අතරින් උද්ධච්චය මේ නීවරණ අතර තමයි උද්ධච්චය කියන නීවරණේ තියෙන්නේ. එතකොට උද්ධච්චය කියන නීවරණේ තුන්වෙනි තැන තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද හතරවෙනි තැන තියෙනවා උද්ධච්චය කියන කාරණාව. එතකොට මෙතන සඳහන් කරනවා අනාගාමීන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නවා. ධානා මට්ටම් 8ම තියෙනවා. අනාගාමීන් වහන්සේලාට ධානා මට්ටම් තිබුණා. ආන්ගේ අනාගාමීන් වහන්සේලා අතර ධානා මට්ටම් 8ම තියෙන අය ඉන්නවා. 8වෙනි ධානයටත් සමවදින්න පුළුවන්. නමුත් නීවරණ තියෙනවා නම් ප්‍රථම ධානයට සමවදින්නත් බෑ කියලා සඳහන් කරනවා. එවන් උතුමන් වහන්සේලා ළඟත් ඒ කියන්නේ ධාන මට්ටම් 8ටම සමවදින්න පුළුවන් උතුමන් වහන්සේලා ළඟත් මේ උද්දච්චය තියෙනවා නම් ඒකෙන් මනාව පේනවා කොයි තරම් සියුම් විසිරීමක් මේ හිතේ තියෙනවද කියන එක. අනාගාමීන් වහන්සේ ළඟත් ඊටාම සියුම් විදිහට උද්දච්චය කියන ධර්මතාවයේ තියෙනවා කියලා සඳහන් කරනවා. කොයි තරම් සියුම්ව විසිරෙනවද. ඒතර මෙතන කතා කළා මේ නීවරණ පහ තියෙනවා නම් ප්‍රථම ධානයට සමවදින්නෙත් නෑ කියලා. එතකොට මෙතන කියන්නේ මේ නීවරණයන්ගේ සියුම් බව කොච්චරද? දැඩිව නැති වුණත් යම් සියුම් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා කියන එක. එතකොට පින්නතුනි මේ කියන්නේ මේ අපට තියෙන විසිරීම වගේ දෙයක් ගැන නෙමෙයි කියලාත් අපි මුලිනුත් කතා කළා. මේ කියන්නේ ධානා මට්ටම් 8ම තියෙන කෙනෙකුට ඇති වෙන විසිරීමක් ගැන. ඒක අපිට තේරෙන්නවත් නැති විසිරීමක්. එතකොට මානයත් ඒ වගේම තමයි. මානයත් ඒ වගේ සිවුම් මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. මානීය ආකාර කීයක් තියෙනවද? යතාවමාන, අයතාවමාන කියලා මේ ස්වාභාවිකව කෙනෙක් ළඟ තියෙන මානය. නැත්නම් බොරුවට Taman හිතාගෙන ඉන්න මානය. එහෙම මානයක් තියෙනවනේ. යම් කෙනෙක් තමන් පිළිබඳව මානයක් ඇති කරගෙන තියෙනවා මමත් මේ වගේ කියලා. නමුත් තමන්ට එහෙම දේවල් කරන්න හැකියාවක් නෑ. නමුත් හිතාගෙන ඉන්න මට පුළුවන් කියලා. ඒ බොරුවට තියෙන මානෙ. ඉතින් ඒ වගේ පින්නතිනි මේ මානය අන්න එහෙම ආකාර දෙකකින් සඳහන් කරනවා. කෙනෙක් හිතාගෙන ඉන්න මානයයි කෙනෙක් ළඟ තියෙන මානයයි කෙනෙක් බොරුවට හිතාගෙන ඉන්න මානයයි කියලා ආකාර දෙකක්. එතකොට ඒ නැවතත් ප්‍රභේදගත කරලා තියෙනවා සෙය්‍යමාන, සදිසමාන සහ හීනමාන කියලා. තව කෙනෙකුට වඩා උසස් ලෙස හිතනවා කියන එක තමයි පින්නතුනි සෙය්‍යමාන කියලා කියන්නේ. සදිසමාන කියලා කියන්නේ තමන්ට වඩා උසස් හෝ පහත් පුද්ගලයෙකුට තමන් සමානයි කියලා හිතන එක. සදිසමානයි හීනමානයි කියලා කියන්නේ තමන් ඊතා පහත් කෙනෙක් කියලා තමන්ම කල්පනා කරනවා. හීනමානයි. මෙන්න මේ විදිහට මානේ ප්‍රභේද තියෙනවා. පින්නතනි සඳහන් කරනවා සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයේ ඉන්න අවස්ථාවේ මාර්ගඵලලාභීන්ට මේ තරම් දැඩි අකුසල් ඇති වෙන මානයක් නැහැ. ඒතර මානේ කියලා කියන්නේ බොහෝ අකුසල් රැස් වෙන ක්ලේශයක්නේ. මානය නිසා වඳුර වෙලා උපදිනවා කියලා සඳහන් කළේ. අධිමානය නිසා කවුරු වෙනවලුද? සුනකයෝ වෙලා ඉපදිනවා. තේරෙනවද මානය කියන ධර්මතාවයේ සංසාරයට අපිට කොයිතරම් අනතුරක් කරනවද කියලා? සුනකයෝ අපි ඕන තරම් දන්නවනේ. නමුත් ඒගොල්ලෝ ගාවත් මානෙ තියෙන බව දැනගෙන තියෙනවාද? දැන් බලන්නකො සමහර වෙලාවට අපි පාරේ යනකොට සුනකයෝ ඕන තරම් පාරවල ඉන්නවා. අපි තදිසිය යනවා. ඈත සුනකයෝ නිදාගෙන ඉන්නවා දැක්කම අපිත් ඈත ඉඳලා වාහනයක නලාව හරි නාද කරනවා. නමුත් අපිට යන වේගයෙන් ගමන යන්න දෙනවද? පව්පින් හිතන්නේ නැති කෙනෙක් නම් යට කරගෙන යන්න පුළුවන්. නමුත් හැමෝට මේක කරන්න බෑනේ. ඒ නිසා අපිට අපේ වේගය බාල කරලා ඔහු නැගිටලා යනකම් ඉන්න වෙනවා. සමහර අය නැගිටලා ඇඟමෙලි කඩලා කම්පොට හොලවලා Tamanට ඕන හැටියට තමයි යන්නේ. තවත් නිකන් අර වාගේ මාන ගතියක් තවත් වෙන්නවා. ඉතින් ඒ වගේ මානය කියලා කියන්නේ අති භයානක අකුසල කර්මයක්. මේ තරම් පහත් තැනට ඇද දාන්න පුළුවන් තරමේ අකුසල කර්මයක්. නමුත් ඉතින් ඒ මානය අධිකව තිබුණොත් සුනක වෙලා උපදිනවා කියලා ධර්මයේ කියලා තිබුණත් මිනිස්සුන්ට යම් යම් කාරණා සම්බන්ධයෙන් මහ ලොකු තණ්හාවක් නැද්ද? මානයක් නැද්ද? සමහර ගෙදරක ගියාම මේ කුල ක්‍රමයේ කියලා එකක් තියෙනවානේ. එක එක අයට තේ දෙන්න වෙනම කෝප්ප තියෙනවා. ඉඳ ගන්න දෙන්න වෙනම පුටු තියෙනවා. අහවල්ලුන්ට මේ වගේ ඉඳ ගන්න බෑ. මේ වගේ ඉඳ ගන්න මේ වගේ අය විතරයි. දැන් තාම ප්‍රාත්මක වෙනවා. වෙනදී උසස් නම් ඉතින් උසස් වෙන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ දහමට අනුව. කිසිම උසස් බවක් නැහැ කියන එක තමයි මානෙ තියෙනවා කියන එකෙන් ප්‍රදර්ශනය වෙන්නේ. ඉතින් අඥානකම තමයි මේකෙන් මනාව පිළිබිඹු කරන්නේ. කෙසේ වෙතත් පින්නතේ සඳහන් කරනවා අපිට වගේ අකුසල් පිරෙන මානයක් මේ අනාගාමීන් වහන්සේට නැහැ. ඒක හරි සිවුම් මානයක්. අනාගාමීන් වහන්සේට ඇතිවෙන මානය ඊටාම සිවුම් මිනුමක්. සිවුම් මැනීමක් තමයි තියෙන්නේ. ඊටාම සිවුම් සාපේක්ෂ හැඟීමක් තමයි උන්වහන්සේට තියෙන මානය. ඉන්නවා යනවා කියන එකත් සිවුම් සාපේක්ෂ හැඟීමක් හැටියට තමයි සඳහන් කරන්නේ. ඉන්නවා යනවා. මම ඉන්නවා මම යනවා කියලා හැඟීමක් නැහැ. ස්කන්ධ පහක් තියෙන නිසා ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා. මම කැලේ නැහැ. ස්කන්ධ පහ තියෙන නිසා ඉන්නවා. ඉන්න නිසා යනවා. අන්න ඒ වගේ සිවුම් දෙයක් තියෙනවා මිසක් මේ අකුසලයට බර වෙච්ච අර බුලින් කතා කරපු අනුන් පහත් කරලා හිතන තමන් උසස් කරලා සලකන එහෙම මානය නැහැ. පින්නතින් මේ පංචස්කන්ධය උපාදාන හැටියට ගන්නෙ නැහැ. අනාගාමීන් වහන්සේ මේ පංචස්කන්ධයෙන් උපාදාන කරගන්නෙත් නෑ යමක්. නාම රූප ඇති වෙනවා නැති වෙනවා පේනවා. පුදුම විදර්ශනාවක් තියෙනවා. නාම රූප උපදිනවා මැරෙනවා පේනවා. දකින්නවා තමන්ගේ හිතින්. නමුත් ඒ නාම රූප පරම්පරාව හරියට ඉන්නවා යනවා මෙන්න මේ ආදී වශයෙන් කනවා බොනවා කියලා හැඟීම උන්වහන්සේට තියෙනවා. ඉන්නවා යනවා කනවා බොනවා කියලා හැඟීමක් තියෙනවා. නමුත් ඒක දැඩිව අරන්නේ මම ඉන්නවා මම යනවා නෑ. අර මේ ස්කන්ධ පංචකය තියෙන නිසා ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා. මේක ඉස්සරහට තව ටිකක් අපිට පැහැදිලි වෙයි. ඊටාම සියුම් කාරණාවක් ගැනයි විශේෂයෙන් මේ පැහැදිලි කරන්නේ. ඊළඟට පින්නතුනි මෙන්න මේ කාරණාව කේමක තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා. දාසක තෙරුන් වහන්සේට තමයි ප්‍රකාශ කරන්නේ. කේමක තෙරුන් වහන්සේ මේ කාරණාව ප්‍රකාශ කරන්නේ දාසක කියන තෙරුන් වහන්සේට. උන්වහන්සේ ප්‍රකාශ කරන්න පින්නතුනි මට මම ඉන්නවා කියලාවත් මම කියලාවත් හැඟීමක් නැහැ. මේකේ පළවෙනි දේශනාවේ තමයි මේ කාරණාවේ මුල් කොටස තියෙන්නේ. දාසක තෙරුන් වහන්සේ කේමක තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා භික්ෂූන් වහන්සේලා අහන ප්‍රශ්නයක් අහනවා. කේමක තෙරුන් වහන්සේ දෙන උත්තරේ අරගෙන අනික් භික්ෂූන් වහන්සේලා ගාවට යනවා. ඒ භික්ෂූන් වහන්සේලා ආයෙ ප්‍රශ්නයක් ඇහුවම ආයෙත් කේමකයන් වහන්සේ ගාවට යනවා. එහෙම යන ගමනේ කොටසක් අපි පළවෙනි දේශනාවේ සාකච්ඡා කළා. එතකොට ඒකේ ඊතුරු කාරණා ටිකක් තමයි මේ කතා කරන්නේ. දාසක තෙරුන් වහන්සේට කේමක තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා. දැන් දාසක තෙරුන් වහන්සේගේ ප්‍රශ්නය අහලා ඉවරයි. කේමක තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා මට මම ඉන්නවා කියලාවත් මම කියලාවත් හැඟීමක් නැහැ. එහෙම අවබෝධයක් හෝ දර්ශනයක්වත් නැහැ. නමුත් හිඳිමි කියලා හැඟීමක් තියෙනවා, එච්චරයි තියෙන්නේ. මම ඉන්නවා කියලා හැඟීමක් නැහැ. හිඳිමි කියලා හැඟීමක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුරු අරගෙන නැවත වතාවක් දාසක තෙරුන් වහන්සේ ප්‍රශ්නය අහන්න කිව්ව භික්ෂුන් වහන්සේ ගාවට යනවා. සඳහන් කරනවා මොන ප්‍රශ්නේද? කේමක තෙරුන් වහන්සේ රහත් වෙලාද කියලා කොසබෑනුවර ഘോഷිතාරාමේ ඉන්න තේර භික්ෂූන් වහන්සේලා දාසක තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට දාසක තෙරුන් වහන්සේ ගිහිල්ලා කේමක තෙරුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ රහත් වෙලාද කියලා. ඉතින් ඉන්පසුව කේමක තෙරුන් වහන්සේ සඳහන් කරනවා පින්වත් දාසකයේ දාසක තෙරුණෝ පණිවිඩය අරගෙන තේර භික්ෂූන් වහන්සේලා ළඟට එළඹිලා ප්‍රශ්නේ අහපුවාම සඳහන් කරනවා මම රහත් වෙලා නැහැ කියලා. පින්වත් දාසකය මම රහත් වෙලා නැහැ. උන්වහන්සේ ගිහිල්ලා නැවත තේර භික්ෂූන් වහන්සේලාට කියනවා කේමක තෙරුන් වහන්සේ මට කීවා මම කියලා හැඟීමක් උන්වහන්සේ ළඟ නැහැ. මම ඉන්නවා කියලා හැඟීමකුත් උන්වහන්සේ ළඟ නැහැ. නමුත් ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා එහෙම කියහම නැවත මහතෙරුන් වහන්සේලා ප්‍රශ්නයක් අහනවා දාසක හාමුදුරන්ගෙන්. ඒ දාසක හාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා කියන්නේ කේමක හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මේකත් අහලා එන්න කියලා. ඒ හිතං ආවුසෝ දාසක යේන කේමකෝ බික්ඛු තේනුපසංකම. උපසංකමිත්වා කේමකං බික්ඛුන් එවං වදේසී. පින්වත් දාසකය ඒ කේමක භික්ෂුව ළඟට යන්න ගිහිල්ලා ඒ කේමක භික්ෂුවට මෙන්න මෙහෙම කියන්න. තේරාතං ආවුසෝ කේමක එව මහන්සු. පින්වත් කේමකය මහතෙරුන් වහන්සේලා ප්‍රකාශ කරනවා යමේතං ආවුසෝ කේමක අස්මීති වදේසි. පින්වත් කේමකය යම් දෙයක නුඹ ඉන්නවා කියලා කියනවා නම් කිමේතං අස්මීති වදේසි කුමක් ඉන්නවා කියලාද හිතන්නේ? රූපං අස්මීති වදේසි රූපය ඉන්නවා කියලාද හිතන්නේ? අඤ්ඤත්‍ර රූපා අස්මීති වදේසි රූපයෙන් හැර යම් දෙයක් ඉන්නවා කියලා හිතනවද? අනේ රූපය ඉන්නවා කියලා හිතනවද? රූපය හැර වෙන දෙයක් ඉන්නවා කියලා හිතනවද? වේදනාව ඉන්නවා කියලා හිතනවද? එහෙම නැත්නම් වේදනාව හැර වෙන දෙයක් ඉන්නවා කියලා හිතනවද? සංඥාව ඉන්නවා කියලා හිතනවද? එහෙමත් නැත්නම් සංඥාවෙන් පිට වෙන දෙයක් තියෙනවා කියලා හිතනවද? සංස්කාර ඉන්නවා කියලා හිතනවද? කනවා බොනවා කියලා මේ සංස්කාර උපාදානස්කන්ධේ පවතිනවා කියලා යම් ආකාරයක හැඟීමක් තියෙනවද? එහෙමත් නැත්නම් සංස්කාර වලට පිට දෙයක් ඉන්නවා කියලා හිතනවද? මේ සංස්කාර වලට පිටින් දෙයක් තියෙනවා කියලා හිතනවද? එහෙමත් නැත්නම් මේ හිතේ චිත්ත පරම්පරාව ඉන්නවා කියලා හිතනවද? එහෙමත් නැත්නම් මේ විඥානාස්කන්ධයට පිට දෙයක් තියෙනවා කියලා නැත්නම් ඉන්නවා කියලා හිතනවාද? යමෙක් ඉන්නවා කියලා හිතනවා නම් කුමක්ද ඉන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. කෙනෙක් ඉන්නවා කියලා හිතනවා නම් මොනවද ඉන්නේ? කුමක්ද ඉන්නේ? ඉතින් ඉන්නවා කියන හැඟීම අපිට තියෙනවනේ. ඉතින් එහෙම ඇහුවාම පින්වත් දාසක තෙරුන් වහන්සේ නැවතත් කේමකයන් වහන්සේ ළඟට ගිහිල්ලා මහ තෙරුන් වහන්සේලා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවා කියලා කේමක තෙරුන් වහන්සේට ආයි සැරයක් ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. ආන්ගේ ප්‍රශ්නේ අහලා පින්වත් කේමකයන් වහන්සේ පිළිතුරක් දෙනවා. අලං ආවුසෝ දාසක, කමක් නෑ දාසකේ, කිං ඉමාය සන්දාවනිකාය. මොකද්ද දාසක මේ එහාට මෙහාට යන්නේ කී තේරුම? පින්නතේ අපි පළවෙනි දේශනාවේ කතා කළා කොසබෑනුවර ගෝචිතාරාමයේ ඉඳලා කේමක තෙරුන් වහන්සේ වැඩ ඉන්න තැනට ගව්වක් තියෙනවා. එතකොට දැන් තේර භික්ෂූන් වහන්සේලා අහන ප්‍රශ්නෙත් අරගෙන දාසක තෙරුන් වහන්සේ ගව්වක් යන්න ඕනේ කේමක තෙරුන් වහන්සේ වැඩ ඉන්න තැනට. කේමක තෙරුන් වහන්සේ දෙන උත්තරේ අරගෙන ආපහු ගව්වක් යන්න ඕනේ ගෝචිතාරාමයට. එහෙම ප්‍රශ්නයක් ඇහුවම ආපහු ගව්වක් එන්න ඕනේ කේමක තෙරුන් වහන්සේ ගාවට. දැන් ගව්ව මොන යෑමක් යනවද? ඒක තමයි මේ අහන්නේ. මොකද්ද මේ එහෙට මෙහෙට යෑම? ප්‍රශ්නයක් අරන් ගව්වක් යනවා, පිළිතුර අරන් ගව්වක් එනවා. මේ ගව්ව කී පාරක් නම් දැන් එහාට මෙහාට ගියාද? සඳහන් කරනවා දැන් ගියපු දුර යදුන් දෙකකට ආසන්නයි කියලා. ආහාරවසෝ දන්නම් අරන් එන්න පින්නතිනි දන්න. කේමකය පින්නතිනි දන්න කරන් එන්න. ඔය එහාට මෙහාට යන වැඩි ඔබ වහන්සේට කරන්න බෑ. දැන් මේ කේමක තෙරුන් වහන්සේ දැඩිසේ ගිලන් වෙලා ඉන්නේ. ඉතින් එහෙනම් කියලා දිග දණ්ඩක් අරන් එන්න. අහමේව යේන තේරා බික්කු තේනුපසංකමිස්සාමි. මමම යන්නම් තේර භික්ෂුන් වහන්සේලා ගාවට. අසනීප වුණාට කමන්නේ නැහැ. මට දණ්ඩක් දෙන්නකෝ හැරමිටියක් වාගේ. මමම ගිහිල්ලා ප්‍රශ්නෙට උත්තර දීලා එන්නම් කියලා කියන්නේ. එහෙම කියලා අතකෝ අයස්මා කේමකෝ දණ්ඩමෝ, අතකෝ අයස්මා කේමකෝ දණ්ඩමෝ ලුබ්බයේන තේරා බික්කූ තේනුපසංකමි. මේ කේමක භික්ෂුව දණ්ඩක් ආධාරයෙන් මේ මහතෙරුන් ඉන්න තැනට වැඩම කරනවා. ඉතින් ආන් ඒ වෙලාවේ දාසක තෙරුන් වහන්සේ ගව්වක් එහාටත් ගව්වක් මෙහාටත් ආදි වශයෙන් 8 වතාවක් ගමන් කරනකොට යදුන් දෙකක් ඇවිදලා බොහෝම වෙහෙසිලා හිටිය කියලා කියනවා. නමුත් ඉතින් කීකරු බව කොච්චරද? දාසක තෙරුන් වහන්සේ මාර්ගඵලලා අතින් කොතන හිටියද කියලා කියලා නෑ. නැත්තම් ඒ ලොකු මානයක් ප්‍රකාශ කරන්න දෙපේ. ඔබ වහන්සේලා 69ක් කොතන ඉඳගෙන කී පාරක් මම එහාට මෙහාට යවුවද තව කෙනෙකුට යන්න බැරිද කියලා හරි අහනවනේ. එහෙම අහලා නැහෙනි පින්නතුනි. යදුන් දෙකක් තනියම ඇවිද්දා. දැන් නම් ඉන්නේ හොඳටම වෙහෙසිලා. නමුත් තවත් ප්‍රශ්නයක් අහලා වරෙන් කියලා කීවොත් අනිවාර්යෙන් යනවා. මට බෑ කියලා කියන්නේ. කීකරු බව. අනිත් එක අපිට මේ කතාවෙන් නොකිය කියනවා දාසක තෙරුන් වහන්සේගේ දියුණුව පිළිබඳව. අපිට සමහරලාට මේ 2-3 පාරක් මුළුතැන් ගියේ ඉඳලා ගේ ඇතුළට ගිහිල්ලා ඉන්න යන්න කීවත් බැනුම් අහන්න දෙනවා. ළමයින්ගෙන් උනත් බැනුම් අහන්න දෙනවා. බාන්නකො මේ ගව්වක් යනවා කියලා කියහම උන්වහන්සේලාගේ හිතවල මොන දියුණුවක් තියෙන්නේ. ඉතින් කේමක තෙරුන් වහන්සේ තේර භික්ෂූන් වහන්සේලා ළඟට ඇවිල්ලා තේර භික්ෂූන් වහන්සේලාත් එක්ක සතුටු විය යුතු කතා කරලා කොච්චර අපහසුතාවයේ තිබ්බත් සතුටු විය යුතු කතා කරලා එකත් පසෙක වැඩ හිටියා. පින්වතනි අනුන් ගැන හිතන මනසේ විවේකය විශේෂයෙන් සඳහන් කරනවා. මනසේ විවේකයේ තියෙන අනුන්ට අනුකම්පා කරන පුද්ගලයෝ මුලින්ම තමන්ගේ අවශ්‍යතාවයේ ඉදිරියට පමුණුවල නැහැ කියලා. මනසේ විවේකයේ තියෙනවා අනුන්ට අනුකම්පාව තියෙනවා. දැන් මනසේ විවේකයේ කියලා කියන්නේ මේ වැඩෙන් පස්සේ මට තව වැඩකට දුවන්න තියෙනවා නම් මනසේ විවේකයක් තියෙනවද? ඉතින් එතකොට තමයි ආව ගමන් මේ ඇයි ආවේ කියලා අහන්න වෙනවා. එයි මට එයත් එක මේ ආදකම් පවත්ත ඉන්න වෙලාවක් නෑ. දවස මදි වෙලා ඉන්නේ. එහෙනම් හිතවත්කම් පවත්තන්න වෙලාවක් නෑ. ආපු ගමන් මොකටද ආවි කියලා අහනවා. හැබැයි ඒක එන පුද්ගලයාගේ හැටියට වෙනස් වෙනවා. දැන් සාමාන්‍ය මිනිහෙක් ආවොත් නම් සමහරවිට බයිනවා මේ වෙලාවටම ආවනි කියලා. කටයුතු පුද්ගලයෙක් ආවොත් නැත්නම් උසස් ප්‍රභූවරයෙක් ආවොත් මගේ වැඩේ හෙට හරි කරනවා කියලා කල් දානවා. මිනිස් හිතේ ස්වභාවය මේවා සාමාන්‍ය අපිට අවබෝධ වෙන දේවල්. අපේ හිතේ ඔහු පිළිබඳව තියෙන ඉඩ ඒ ඉඩට අනුව තමයි ඒ වෙනස වෙන්නේ. ඉතින් මෙතන සඳහන් කරන්න පින්නතුනි අනුන්ට අනුකම්පා කරන තමන්ගේ අවශ්‍යතාවය තමන්ගේ මනසේ විවේකයේ තියෙන අය කවදාවත් එහෙම කතා කරන්නේ නැහැ කියලා කියනවා. තමන්ගේ අවශ්‍යතාවය ඉදිරියට පමුණුවන්නේ නැහැ. ඉතින් බොහෝ වෙලාවට අපි කොයිතරම් මනසෙන් අවිවේකද කියලා තනියම හිතලා බලන්න ඕනේ. මුදින්ම සතුටු සාමිචිය දෙනවා. එකපාරම අයියාවි කියලා අහන්නේ දැන් කොහොමද? හොඳින් ඉන්නවද? මේ දවස්වල මොනවද කරන්නේ? මේ වාගේ ආගිය තොරතුරු ටිකක් කතා කරලා හිතවත් බව තහවුරු කරගන්නවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා නොදන්නම කෙනෙක් ගෙන්නම් සමහරලාට අපි අහනවා නුඹේ ගෝත්‍රය මොකද්ද? මේ දවස්වල කොහොමද? හොඳින් ඉන්නවද? කෑම බීම ලැබෙනවද? අසනීප තත්ත්වයක් නැද්ද? මේ වගේ විස්තර අහලා අඳුරන්නේ නැති කෙනෙක්ගෙන් අහනවා මොන ගෝත්‍රයටදයි තියෙන්නේ කියලා. සමහර භික්ෂුන් වහන්සේලා මුණ ගැහුනහම අහනවා අපේ හාමුදුරුවෝ මොන නිකායේද? ඒ වගේ අහන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වගේ මෙතන අහනවා නුඹ කිනම් ගෝත්‍රයකද? මොන පරපුරකද? මොන රටේද කියලා අහලා දැන හඳුනගෙන තමයි කාරණා කතා කරලා තියෙන්නේ. මෙන්න මේ ක්‍රමය ඊටාම උසස් ආචාර ගෝචර සම්පන්න බවක් කියලා තමයි ධර්මයේ උගන්වන්නේ. මේකට කියනවා ආචාර ගෝචර සීලය කියලා. අහලා තිනවනේ දේවචනේ. ආචාර ගෝචර සීලය. තමන් මුණ ගැහෙන්න ආගන්තුකයා ඊටාම ප්‍රියමනාපව පිළිගන්න ඕනේ. පිළි අරගෙන කළ යුතු ආගන්තුක වත සම්පූර්ණ කරන්නට මේ වගේ සංඝයාට නම් භාග්‍යතුන් වහන්සේ වෙනම දේශනා කළා. ආගන්තුක වත කියන කාරණාව. ඉතින් අපේ ගෙවල් වලටත් කෙනෙක් ආවහම අපි ওই ටික කරනවා. ඉස්සෙල්ලා ඇතුළට කතා කරලා වාඩි වෙන්න කියලා මේ වතුර ටිකක් අවශ්‍යද කියලා අහලා පෙන් ටිකක් දීලා කෑම කන වෙලාවක නම් කෑම ටිකක් කමුද? ඊට කලින් මූණකට ටිකක් හොදගන්න යනවද? නැත්නම් තේ එකක් බොනවද? මේ ආදී වශයෙන් අපි යම් සත්කාරයක් කරලා වාඩි වෙලා විවේකීව ඒ පුජ්‍යලයට එක කතා බහ කරලා එහෙම කරන ක්‍රමයක් අපේ පැරණිය ළඟ තිබුණා දැන් ආයෙ ළඟත් නැහැ කියලා කියනවා නෙමෙයි. හැබැයි මේ තරමටම කරන්න බොහෝ අය යෙදෙනවා බොහොම අඩුයි. භික්ෂුන් වහන්සේලාට ආගන්තුක වත කියලා එකක් භාග්‍යවතුන් වහන්සේ වෙනම දේශනා කරලා තියෙනවා. නමුත් වර්තමානයේ මේ ආචාර ගෝචර බව ඊටම පිරිහිලයි තියෙන්නේ. ආචාර ගෝචර බව පිරිහිලයි තියෙන්නේ. සමහරලාට කෙනෙක් දුරකථනයෙන් කතා කරනවා. අපෙන් අහනවා මේ අහවලාද කියලා. අහලා කාරණාව කියනවා මිසක් තමන් කවුද කියලා කියන්නේ. අපි දන්නේ ඒ කතා කරන්නේ ආම්දුර කෙනෙක්ද? ඒ කතා කරන්නේ ළමයෙක්ද? සමහර ප්‍රශ්නයක් අහනවා. ඉතින් ආම්දුර කෙනෙක්ද දන්නේ ඉගෙන ගන්න ළමයෙක්ද දන්නේ දහම් දැනුම හොඳට තියෙන කෙනෙක්ද දන්නේ දැන් ඔය පරතරයට අනුව දෙන උත්තරේ වෙනස් වෙන්න ඕනේනේ. ලොකු ධර්මදරයෙක් අහන ප්‍රශ්නෙකට පොඩි දරුවෙකුට දෙන උත්තරයක් දීලා හරියන්නේ නැහැ. ඉතින් ආචාර ගෝචර බව කියලා කියන්නේ මම අහවලා මම අහවල් දිහන් කතා කරන්නේ මම මෙහෙම කටයුතු කරන කෙනෙක් Taman කවුද කියලා ඉස්සලා හඳුන්වලා දෙන්න ඉපෙයි. ඉතින් එහෙම ස්වභාවයක් වර්තමානයේ දකින්න නැහැ. සමහරලාට ඒ ධර්මදේශනාවකට ආරාධනා කරන්න උනත් සමහර කෙනෙක් කිරිපණිවිඩයක් තියලා තියෙනවා. අපේ බණක් තියෙනවා එන්න පුළුවන්ද? කවුද මේක කීවේ කොහෙද දේශනාව තියෙන්නේ කවද්ද දේශනාව තියෙන්නේ මොකුත් නැහැ. අපේ බණක් දිනව එන්න පුළුවන්ද? එහෙම තමයි පණිවිඩය තියලා තියෙන්නේ. පින්නතනේ මෙන්න මෙහෙම ආචාර ගෝචරේ නැති තැන නිවන ගොඩක් දුරයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ ආචාර ගෝචර සීලයේ තියෙන්නම ඕනේ ඒකාන්තයෙන්ම නිවනට යන පුද්ගලයා ළඟ. ආභි සමාචාරික සීලයයි ආදි බ්‍රහ්මචාරීක සීලයයි කියලා කතා කරන ඕවට මේ දෙකම සම්පූර්ණ වෙන්න ඕනේ හරියට මේ සමබර වෙන්න ඕනේ. ඉතින් මේ වගේ මේ ආචාර ගෝචරය කියන එක වර්තමානයේ ඊටාම දුර්වලයි. ඒ කියන්නේ ඉතින් නිවන ගොඩක් ඈතයි කියන එක තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. නමුත් පින්නතනේ නිවන ප්‍රත්‍යක්ෂ කරගත්ත සහ නිවන ප්‍රත්‍යක්ෂ කරගත්ත උතුමන් සහ ඒ මග ගමන් කරන්න යෙදෙන පුද්ගලයා එහෙම නැහැ. නිවන ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනත් නිවන් දකින්න උත්සාහ කරන කෙනත් ඊට වඩා වෙනස්. ඔහු ගාව ඒ ආචාර ගෝචරය මනාව තියෙනවා මම නිවන් දකින්න ඉන්න කෙනෙක් කියන හැඟීම නුවණැති කෙනෙක් පුද්ගලයා දැක්ක ගමන්ම තීරණය කරනවා මොහු නියම මග යන කෙනෙක් කියලා. ඒ හැසිරීම දැක්ක ගමන් තීරණ අපි කියන්නේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනවා කියලා. එක වචනෙන් දෙකෙන් එක ක්‍රියාකාරකමෙන් දෙකෙන් තීරණය කරනවා මෙයා කවුද කියලා. ඉතින් ඒ හින්දා නුවණැත්තෝ ඕනතරම් අපි දිහා බලාගෙන ඉන්නවා. නුවණැත්තන්ගේ ප්‍රශංසාවට භාජනය වෙන විදිහට වැඩ කරන්න අපි දැනගෙන තියෙන්න ඕනේ. පින්නතිනේ කේමක සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරන දෙවනි ධර්ම දේශනාව නිමා කරන්න කාලය ලැබිලා තියෙන නිසා අපි අදට ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. තවත් එක ධර්ම දේශනාවකින් විතර කේමක සූත්‍රය ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ගැඹුරු සූත්‍ර දේශනාවක් තරමක් අරහත්ත්වයට දක්වා මඟ කියන සූත්‍ර දේශනාවක දෙවෙනි ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි සියලු දෙනා වෙනුවෙන්ම දානය කරවන්න මහත් වූ පුණ්‍යවන්ත සිතකින් කටයුතු කරන්නට යෙදුනා මාතර කැකුණදුර එච්.එච්. සරත් මහත්මයා දම්නා කුමාර පෙරුම මහත්මිය සහ කමලා ලියනගේ ගුරු මහත්මිය ඇතුළු පින්වත් පිරිස. උතුම් අරමුණ එච්.එච්. පුංචිසිඤ්ඤෝ පියාණන් එන්.ඒ. යසවති පියසේන කුමාරපෙරුම පියාණන් සහ මෑණියන්ටත් කමලාවති කුමාරපෙරුම මෑණියන්ටත් දික්වැල්ලේ පදිංචිව සිටි ආර් සෝමසිරි මහත්මයාට සහ දෙපාර්ශ්වයේම මියපරලෝ ගිය ඥාතීන්ටත් එච්.එච්. සරත් මහත්මයා සහ දම්නා දර්ශී කුමාරපෙරුම මහත්මියටත් කමලා ලියනගේ මහත්මිය ඇතුළු කල්යාණ මිත්‍රයින් සියලු දෙනාටමත් ඒ සියලු දෙනාගේම දුවා දරුවන් ඇතුළු සියලුම ඥාතීන්ටත් දේශකයාණන් වහන්සේගේ දෙමව්පියන්ටත් දේශකයාණන් වහන්සේටත් බෞද්ධයා මාධ්‍ය ජාලයේ සියලුම දරුවන් ඇතුළු අනුශාසක ස්වාමින් වහන්සේටත් සතරවරන් දෙවි මහරජවරු ඇතුළු සියලුම දෙවි මහරජවරුන්ටත් මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ජනවාරි 31 වන දිනට උපන් දිනයේ යෙදෙන එම් ලීලාවතී මහත්මියටත් ජනවාරි 30 වෙනි දින උපන් දිනයේ යෙදුන ලක්ෂාන් සිරි රංග පුතණුවන්ටත් ජනවාරි 27 වෙනි දින උපන් දිනයේ යෙදුන නිපුණි දිල්හාරා නයෝමි දියණියටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරනවා. සරත් මහත්මයා, දම්රා කුමාර පෙරුම මහත්මිය සහ කමලා ගුරුමෑණියන් විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.